මේ අලුත් දවසක් සමදා දවස ජූනි මාසයේ 18 වෙනිදා බොහොම ආදරණීය අපි ආරම්භ කරන අපේ සේවන ඔබ දන්නවා දැන් අද දවසේ වෙනකොට දැන් උදේ වරු අපි දැක්කා මේ එළියේ පොඩ්ඩක් වර්ෂාව කොළඹ පැත්තට වර්ෂාව තියෙනවා මේ තැන් ලංකාව යනකොට බලාපොරොත්තු ඇති ඉතින් ඒ කොහොම වෙතත් සභාදාමට අවට අවනත වෙන්න වෙනවා හැබැයි සභාදාමේ පිට කාරණාවක් තියෙනවා විශේෂයෙන්ම ලිංගු වදුර පිළිබඳව අපි අන්තරෙන් ඔබ දැනුවත් කරන සාහවට පරිවිතාව පිළිබඳ අවධානය ඉන්න කියන කාරණේ මතක් කරන්න ඕනේ දැන් ඊයේ දවසේ ඒ කියන්නේ ජූනි මාසයේ 17 වෙනිදා පිළිබඳව අපි කතා බහ කරද්දී මේ අහපු විහරලා බලනවා නෙමෙයි නමුත් විශේෂයෙන් කිය යුතුයි ඊයේ දවස් අපි ෆියුරුකේටිනේ බල තමයි දුක ෆියුරුකේටිනේ බල තමයි පත්තරා තිබ්බේ ඒසක් ඊතර වැඩි කාර්යභාරයක් ඊතර වැඩි කාර්යභාරයක් පිළිවි ඔබට නැත්තම් පියාට පෙරලා තියෙන අපි දන්නා කාන්තාවෙච්ච ඔබ ඊතර සියලු කටයුතු කරද්දී පියා අතින් සිටින මෙහෙ ආර්ථික පැත්තෙන් දරුවන්ගේ කටයුතු පැත්තෙන් සිදුවන මේ සුවිශාල දැන් ඊයේ දවස ගැන වසන්ත මතක් කරපු නිසාම විශේෂයෙන්ම අද දවස ගැන සිහිපත් කරන්නට හිතුවා විශේෂයෙන්ම මේ දවසේ වැදගත්කම අපේ ජීවිතයට වගේම ඔබේ ජීවිතවලටත් හරි වැදගත්. ඒ නිසාම අද දවස පිළිබඳව සිහිපත් කරන්නට හිතුවා කොලොම්බියානු සරසවියේ මහාචාර්යවරුන් පිරිසක් වර්ෂ 1922 දී පාගින තිබෙනවා මේ හිරුවෙලියේ විටමින් D තිබෙනවා කියලා. විටමින් D අපට ලබා ගන්නට හැකියාව තිබෙන හිරුවෙලියේ කියන කාරණය ඔබ දන්නවා. මේ පිළිබඳව අනාවරණය වෙලා තියෙන්නේ 1922 අද වගේ දවසක. ඉතින් අද වගේ දවසක තිබෙන වැදගත්කම සිහිපත් කළේ හැමදාම වගේ අපේ ජීවිතවලට වැදගත් මේ දවසේ වැදගත්කම වගේ මේ ලෝකයේ යම් යම් සොයා ගැනීම් පිළිබඳව දැනුවත් වීම ඒ වගේම පරිසරයේ තිබෙන යම් යම් සම්පත් පිළිබඳව දැනුවත් වීම මේ දේවල් අපේ ජීවිත පැත්තට හරි වැදගත්. ඒ නිසාම උදෑසන අපේ පිළිබඳව සිහිපත් කරන්න හිතුවා. ඒ වගේම තමයි දවසේ පළගැස්මත් ඔබට සිහිපත් කරන්න අවශ්‍යයි. මොකද ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැමදාමත් වගේ නිගසෙවන පවුලෙන් බොහෝ දෑ එකතු කරගන්නවා. ඒ නිසාම අද උදෑසන සදුරු කෝරාව අප ඔබට සමීප කරන්න හිතුවා. ප්‍රවීණ ගායන ශිල්පී දානත් පෙරේරා මහත්මයා අද ඔබත් සමග මේ සඳුරු හොරාව රස ගන්නට සමීප වෙනවා විශේෂයෙන්ම මතක් කරන් දුන්න කෙනා දැන් අපිත් එක්ක බැඳ දෙන්න කියලා ආරාධනා කරනවා හොරා හොරා තුනමාරක් 11මාර වෙනකන් බොහොම සිද්ධේ කාල පරිච්ඡේදයක් ඔබත් එක්ක දැන් බෙදා ගන්න සුදුසුයි ඉන්නේ ඒ නිසා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම දැන් අද දවසේ අපි මතක් කරා ජූනි මාසයේ 18 වෙනිදා කියලා එතකොට ජූනි මාසයේ 16 වෙනකොට ඒ කියන්නේ පසුගිය සෙනසුරාදා වෙනකොට කෙනෙකුගේ කලා තිවියට ගායන තිවියට ඔහුගේ අවුරුදු 26ක් සම්පූර්ණ වෙනවා. 26 කියන්නේ 25 කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඔහු කාල පරිච්ඡේදයක් අවුරුදු 26ක් කියලා. ඒ නිසා මේ කාල පරිච්ඡේදයක් විතර ගත්තොත් තාමත් රාත්‍ර යවෝනේ අවුරුදු 26ක් කාල පරිච්ඡේදය. කොහොම නමුත් කමක් නැහැ. දවසේ අපි වාදරෙන් පිළිගන්නවා ප්‍රබසනා කළා. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට අපි දන්නා හදවතට ප්‍රවීණ ගායන ශිල්පියෙක් දැරන තමයි. අද දවසේ සොඳුරු හොරාව රස ගන්නන් හැඩ ගන්නන් අපි එක එක වෙලා ඉන්නේ. ගොමාදෙන අපි පිළිගන්නවා ආයුබෝවන් කියලා. හොඳයි. දැනට තරමක් දැන් අවුරුදු 26ක කාල පරිච්ඡේදයේ තිබු ඉතිහාසයක්. අපි පොඩ්ඩක් කියන්නකෝ මේ මුල් ආරම්භයේ කොහොමද මේ අඩිතාලම පටන් ගන්න කියන දේ. ඔව්. ඇත්තටම වසන්ත දැන් අඩිතාලම කියන්නේ අවුරුදු 26කට ඉස්සෙල්ලා ඒ දවසට පැමිණෙන්න ඊට පෙර පෙළගැස්මක් තියෙන්න එපා. මගේ තිබිච්ච හැකියාව තමයි ඒක මගේ විතරක් නෙමෙයි සියලුම කලාකරුවෙකුගේ නැත්නම් ගායකයෙකුගේ වෙනත් ශිල්පීෙකු වෙන්න පුළුවන් අපි ගේන දේ කියලා අපි කියනවා අපි මවන විශ්වාස කරන්නේ අපි පෙර සසරේ ඉඳලා අපි ගේන දේ ඉතින් මගේ තුලත් ඒ හැකියාව තිබුණා ඒ අරහා මොකද මේ කලාව කරලා පුරුදු මනුස්සයාට මේක හිර කරගෙන ඉන්න බෑ මේක එළියට දාන්න මොකද ගීතයක් ගායනා කරන්නේ කටහඬින් කටහඬ යනව එක්කම අනිත්‍යයි රැහිලා ඉවරයි ඉතින් ඒක නිසා අපි චිත්‍රයක් අඳත් ඒ විදියයි මම හිතනවා ඒ දැඟලීම තුල තමයි මගේ පැවැණීම සිද්ධ වුණේ පාසල් අවදී ඊට පස්සේ මම වයලින වාදින හැදෑරුවා ඔය 1986 වකවානුවේ ඒවකට තිබුණා ගීත පරිත්‍යාග කළා ගුවන්විදුලියට දීන පිළිවෙතක් එතනදී මම ගීත හතරක් පටිගත කරලා දුන්නා අර ඔබ කියූ පරිදි ඇත්තටම මට අද සුවිශේෂී දවසක් මම ඒක හරි පුදුම අහම්බෙන් සිදුවීමක් දුව මට කියන්න බැහැ ජූනි මාසේ 16 වෙනිදා 1986 තමයි මගේ පළවෙනි පටිගත කිරීම සිදු වුණේ ජෝනෙක් ශබ්දාගාරේ. ඇත්තට මේකට මට අජිත් ජයවිර තමයි මාව දිරිගැන්නේ. ඌ තමයි දා සංගීත අධ්‍යක්ෂණය කළේ. ඒක තමයි පළවෙනි ගීත හදරේ සොදුරාමෙන් ගීතය. ඒක මගේ පාලියාරවත් මහිතවත් ගීත රචකේ ඇවුලිව්වා. මයිතනයි ඒ ගීතය තමයි මගේ පැමිණීමේ තව හතරක් ගීත කළා. ඒක තමයි ජනතාව පිළිගත්ත ගීතය. එතන ඉඳලා තමයි පිළිගත් නිසා තමයි මම වරින් වර
ගීත ඉදිරිපත් කරන්න පෙළඹුණේ. සඳුරු අතීතයේ ඔබතුමන් සිහිපත් කරද්දී දැන් මට අහන්න හිතෙන කාරණයක් සාමාන්‍යයෙන් සරල කාරණාවකින් ටිකක් ඔබට කියන ඔබතුමන් එක්ක සාකච්ඡා කරන්න හැකියාව තියෙනවායි කියන කාරණේ අප දන්න දෙයක්. ඒ නිසාම ඔබතුමන්ගෙන් විමසන්න හිතෙන කාරණයක් දැන් අපි ගීතයක් නිර්මාණය කරද්දී ඒ ගීතේ පද රචනය පිළිබඳව තන නිර්මාණය පිළිබඳව මේ සියල්ල පිළිබඳව උනන්දු වෙනවා. විශේෂයෙන්ම ඔබතුමන්ගේ ගීත මෙතෙක් කාලයක් පුරාවට පැවතින්නේ ඒ කාරණේ නිසා. ඔබතුමන් කොයි විදිහටද මේ ගී නිර්මාණ තෝරගත්තේ? निर्माण निर्माण दवसमें ඒක නිසා මේක හරි පරිස්සම පරිශීලනය කරන්න ඕනේ. මොකද මිනිසාගේ බුද්ධියත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන එක නම් හොඳ නෑ සංගීතය. ඒක නිසා මම හිතනවා මම වාසනාවන්ත එක් වුණා. මොකද ඒ දැනුම් සම්භාරයෙන් අපි වැඩිහිටියන්ට සවන් දී එහෙම නැත්නම් ඒ ගුරුහරුකම් ගැනීම එක එක ලෝකයේ තියෙන රටවල් වල විවිධ සංගීත රටාවන් මේ අපි ඇහුවා හොඳට. ගීත පොතක් ලියන්න ඉස්සෙල්ලා මිනිහෙක් පොත් කියවන්න ඕනේ. ඒ වගේ අපි ඉස්සෙල්ලා ඇහුවා සෑම ශිල්පියෙක්ගේම ගීත අහලා තමයි මේ ගීත ගයනට පටන් ගත්තේ. විශේෂයෙන්ම සාරවත් පදවැල්. මොකද අපේ සිංහල භාෂාව හරිම පොසත් භාෂාවක්. ඇත්තම කියනවනේ ඉංග්‍රීසි ඩික්ෂනරි එකේ නියම විදිහට උච්චාරණය කරන්න පුළුවන් සිංහල භාෂාව විතරයි කියන එක තමයි මම නම් පිළිගන්නේ. සිංහල කතා කරන්න පුළුවන් කෙනෙකුට විතරයි හරියට මේ වචන ශබ්ද ගොඩනගන්න පුළුවන් සේ ඉංග්‍රීසි ඩික්ෂනරි එකේ තියෙන වචන බව. දැන් කම්පැනිීරී කියලා කියන්න බෑනේ. ඒ වගේ ඉතින් අපේ මේ රටේ හිටිය දැවැන්ත කලාකරුවන් මොකද මේ ගීතයක් කියන එක සිය කීප දෙනෙක් එකතුවකින් නිර්මාණය වුණාම ලස්සනයි තව. හොඳ දැවැන්ත සාහිත්‍යකරුවෝ ලියපු ගීත ඒව හරවත් ඒව ගන්න දෙයක් තිබුණා. මම හිතනවා මේ රචනයත් මේ ස්වරවලත් ඔය සියල්ලම අනුගත වෙලා මිනිසාගේ හඬ ඒව ඇතුළේ තියෙන සුද්ධිය ඒව නැත්තම් තාලේ මේ සියල්ල එකතු වුණාම තමයි මම හිතනවා මගේ ගීත ටිකේ ඒක තියෙන්න ඇති කියලා. හැබැයි ඒක තමයි අපි මෙතුවක් කාලයක් මේ ගීත අපි හැමදාමත් කෙනා වගේ මම හැමදාමත් කෙනා වගේ නොදැරම ගීත ගණනාවක් බවට පත් වෙලා තියෙන්නේ. ආවා ගියා කියන සංස්කෘතියෙන් බැහැරලා මේ ගීත අපි රස විඳින්න පුළුවන් ඒ නිසා ඒක ඔබ හොඳට කරමු දන්නවා. ගීත ගණනාවක් රස විඳින්න අහන්න අද දවසේ අපි සූදානම් ඉන්නේ. ඒ නිසා අපි අවස්ථාව සුදා කරගමු. විශේෂම අද දවසේ අපි වාද්‍ය වෘන්දයත් සුපුරුදු විදිහටම හඳුනා ගන්නත් අපි සූදානම්. විදුලි යෝගන් වාදනයෙන් අද දවසේ අපිට සහාය වෙන්නේ තිරණ තුෂාර ඒ වගේම බොක්ස් ගිටාර් වාදනයෙන් නිහල් පෙරේරා. සෙක්ෂොෆෝන් වාදනයෙන් සමන් විජේසිංහ වගේම තබ්ලා වාදනයෙන් පන්තුක සිල්වා සුපුරුදු විදිහට අපි සම්බන්ධ වෙනවා. එමුනම් විවෘත ගීතයක් රස විඳලා අපි කතා කරමු. Thank you.
දවස් අවස්ථා උදා වේ දැන් මම හිතන්නේ කුසුම් පීරිස් මහත්මියගේ රචුම් පීරිස් මහත්මිය මේ ගීතය රචනා කළා ඇත්තටම අජිත් ජයවීරට මම මේ මොහොතේ ස්තුති කරනවා මේ මේ තරම් ඈතට යන්න පුළුවන් ඒ හොඳ කලාකරුවන් ඇති නිර්මෙන සොර පදවැල් සොර රටා මට හිතන්න බෑ මෙව්වා තව විනාශ වෙන්නේ නැහැ මෙව්වා අර මම කියපු අර මෙව්වා මොලේ ශෛලවලට හදපුවා ඒකයි ඉතින් ඒක නිසා ඒ ඉස්සලේ තනුව හදලා කුසුම් පීරිස් මහත්මිය තමයි මේ ගීතය පරචනා ප්‍රදර්ශනය කළේ මේකේ සුවිශේෂී බව වෙන ගීතවල ස්ථායි කොටස නැවත නැවත අපි කියන්නේ තුන් වරක්ම ඒකමනේ මේක එහෙම නෙමෙයි මේක තියෙනවා පළවෙනි ස්ථායිකයේදී අපි කියන්නේ හමු වේ මාදරවන්තයෝ දෙන්නගේ මැද දවල් කාලයේදී අමනාප වීම අරක උදේ උදේ හමු වෙනවා දවල් අමනාප වෙනවා සවස වෙන් වෙනවා ඒ වෙලාවේදී අහනවා ඔබ යාටත් කිව්වේ ආදරේද කියලා එතකන් කිව්වේ අර මටනේ ඔව් එතනදී අහනවා ඔබ යාටත් කිව්වේ ආදරේද කියලා දැන් බලන්න ඔය ගීත වලින් මොනතරම් සමාජයේ මෙහෙවරක් කරන්න පුළුවන්ද දැන් අපිට ආදරය ගත්තත් නැත්තම් එසේනම් ඕනම මාතෘකාවකදී අපි හදවත එහෙම නැත්තම් සමීප වෙන්නේ ගීතයට ඒක තමයි ඇත්ත සැබෑ කාරණය අපි මේ ගැන කතා කරමු ඔබට මේ අත්දැකීම් තියෙන වෙන්න පුළුවන් ඒ අත්දැකීම් අපි බෙදා ගන්න සූදානම් වෙලා ඉන්නේ ඒ නිසා අපි ආරාධනා කරනවා අපි දුරකථන මාර්ගය දියුණුවලා තියෙන බෑරත් වෙන මාසෙත් කතා බහ කරන 2501610 කොළඹ බෑරෝ ඉන්නවා 0112 අමතක කරන්න බා 51610 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් අපි ශ්‍රී ලාංකිකට කියලා युगे मुखद मे संगीत वटिना सारवत्मी गुणे मुखद प्रयोजन वेदगत्वे मिनीसा एहरीलावधि कई विषयात्र अभिधूप आट निदागन मे दासी अतुत्तम शील वेदना सतुट शील विंदने नमु अभी दिन गीते कहन कट अभी हंड इतंट गिहाम अभी दन्ने विशाल प्रश्न गुंडेन एक संगीत कने මිනිසාගේ මනස විඥානයේ වර්ධන වෙන්න වෙන්න ඌට පමණයි මේකේ මේ 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 පහස ලබා ගන්න පුළුවන් මේ ප්‍රයෝජනේ ගන්න පුළුවන් මේක නොතේරෙන මිනිසාට මේක මේ මේ ප්‍රයෝජනේ ගන්න බෑ ඇත්ත වශයෙන්ම අපි සීළු ප්‍රශ්න අපි හිතමු එල්ලුම් ගහකට යන මිනිසයාට ජෝතිපාල මහත්මයාගේ ජීවිතයක් ඇහෙනවා එහෙම නැත්නම් මොහිදින් බේත් මහත්මයාගේ ඌ ආසයි මේක ඌ තත්පර දෙකක් හෝ එහෙම නැත්නම් විනාඩි 3ක් ඒ ජීවිතය වුණ මරණීය වේදනාවෙන් ඌ නිදෙනවා ඇත්තටම මේ වගේ හරිම ගැඹුරු මේක ඇත්තට කියහම इत एक मे सुंदर मे निर्माण अभी मट हरिदुखा मुखद अनागते दंट अराजक वेगन मे शेस्त्रे हरिदुखाई मुखद विविध शैली अणुगमने करंडी समहर इवतेनो बटीर संगीत ताम इलाम वटिनो इवेदि अत्र कुछ सूक्ष्म ओंगे संगीत क्रम वेद स्वागत मम निदर्शन मुहत वयलिन प्ले कट හරියට ඔක්කොම එකම තැනක තමයි ඒ බෝ එක තියෙන්නේ. එමුක දුන් සුවාගත්ත පල්ලෙහාට එනකොට එක හඬකුත් ඉහළට යනකොට එක හඬකුත් තියෙන බව. ඒ වගේ පල්ලෙහාට එනකොට එක අඟලක් තියෙන තැන තියෙන හඬත් තුන්වෙනි අඟලේ තියෙන හඬත් දහවෙනි අඟලේ තියෙන හඬත් සුවාගත්ත. ඒක නිසා උන් ඉහළට පහළ යනකොට ඉතාම හරිම ටෙක්නික් පැත්තේම නැත්නම් ශාස්ත්‍ර අනුකූලයි. ඒක නිසා මම මේ බටහිර සංගීතය හරිය ආදරේ මම ඒකට දොස් කියනවා නෙමෙයි. නමුත් අපේ ලෝකයේ විවිධ රටවල් වල විවිධ න්‍යායන් පිළිගන්නේ අරගෙන තියෙන ඒ රටේ ඉන්න රසිකයන් එහෙම නැත්නම් ඉතා ඉහළ තලයේ මිනිසුන් විසින් පිළිගෙන තමයි ඒ රටාවන් ඒ න්‍යායවල් වර්ධනය කරගෙන යන්නේ. හොඳයි. එතකොට මම කෙටි කියන්න උතුරටත් දකුණටත් නැති බටහිරටත් නැගෙනහිරටත් නැති රටාවල් අපිට අලුතෙන් ගෙනාවට මිනිසා මත අපි ඔබ බුද්ධිමත් සමාජයේ බුද්ධිමත් ඒක්ස්කෙන් බුද්ධිමත් ශ්‍රාවකෙන් බුද්ධිමත්. එනිසා මොකද්ද හොඳ දේ මොකද්ද නරක දේ කියන දැන් ඔබ හොඳ කර්ම තමයි ඒක තමයි සැබෑත්. අපි දෑරත් පෙර මහත්මයාගේ ගීත ගණාවක ඒ මිහිරේ රස දින මොහොතක ඉන්නේ. එනිසා මේ මිහිරේ ඔබත් බොහොම ආදරෙන් මේ ගීත නට ගන්න සූදානම් වෙන්නේ ඇති.
අපි එවන් ගීතේ විදිහට නැවත බලන්න වසන මොහොතක් ඉන්න මට ඉස්සෙල්ලා ගීතේ නැත අමතක වුණත් ඒක හොඳ නැහැ අජිත් ජයවිර තමයි අර ගීතේ නිර්මාණය කළේ උසුම් පීරිස් තමයි අර ඉස්සෙල්ලා ගායනා කරපු පද රචනය ඔව් දැන් ගායන ගීතේට අපූර්ව කතන්දරයකුත් තියෙනවා ගීතෙන් පස්සෙ අපි කතන්දරයක් කියනවා रहस्यमय
අද ආදරේ පටන් ගන්න එක්කෙනාට මේ ගීතේ වැදගත් කියලා මම හිතනවා. ඉව ලියුම් වල ලියුණා. එහෙම කියලා කසාද බැඳපු විවාහ වුණාය මාව සොයාගෙන ආවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක ආදරේ වත්ින් අතරේ ඉතාම ඉහළ ගීතයක්. චන්දන වැලිකලත් මමත් එකතු වෙලා අපි දෙන්නා මහත් නිර්මාණයක් මේක. වසන්ත මමත් සතුටු වෙනවා ඒක නිර්මාණය කියලා. පැහැදිලිවම ඒ තම පාදයෙන් රස විඳිනවා මේ ගීතාර අපි කිව්ව එක නික සරල කාලේ නෙයි කියලා. मनुष्य विशेष हिंदी गीत प्रकाश कलाधु विश्वास मतकोड़ी शब्द आगे चरित प्रियदर्शी महात्म गीते गायन ऊट वेड़ा मंगा मागन कुमन तेर एडवर्ड महात्मा विश्वास බොහොම සාමකාමීව ක්ෂේත්‍රේ ජීවත් වෙන හොඳ ශක්තිමත් මේ ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයේ මේ සංගීත ඥානය එහෙම නැත්නම් මේ ශාස්ත්‍රය මිනිස්සු අතර ජීවත් වෙන හැටි මේ සියල්ලම හොඳින් දන්න මේ ශක්තිමත් පුද්ගලෙ ඉතින් මම වැඩිදුර කාලෙ ගන්න නැහැ මේ සුබ පතනවා බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ කරගෙන අද දවසේදී විශේෂයෙන්ම අපි තවත් काम
අසරණයි දැන් ඉවරනේ කතා කරන්න වැඩි කාලයක්ෙන් කන්න බෑ මේ ගීතේ තරම් රසවත් ඔබත් කැමති නැති මේ ගීත අහන්න නිසා අපි මේ ගීතේ ගැන පොඩ්ඩක් අපි කොහොමද ඇත්තටම උපාලි ආරියරත්නත් මමත් කියන්නේ මේ අපේ සංගීත ගමන මගේ පටන් ගන්නකොටම ඒ මගේ මිත්‍රයා ඔහු ගීත රචකෙක් වුණා මේ එකම ඉතින් මේ මොකද ඔහු මමත් එකතු වෙලා හදපු සෑම ගීතයක්ම දැන් උපාලි ලියනවා මොකද මේ ස්වර අකුරුත් එක්ක හඬ මිශ්‍ර වෙනකොට තමයි ඒක ලස්සන වෙන්නේ මම කිව්වා නෑ උපාලි මෙතන හරිනේ අපි මේ හඬට ගමු එහෙම කියනකොට ඒ උත් මම දරු ප්‍රයත්නයක් ඉතාම සාර්ථක වුණා ඒ කියන්නේ නොදලා මුින් මේ කියනලා නොදලා මුින් මුරුළුම කතාවේ වනමලි වෙන ගීත රාශියක්ම ඔහුගේ ඉදිරියට ආවේ අර අපි දෙන්නාගේ ඉදිරි වීම හරහා ඉතින් ඒ වෙනි නිර්මාණ තමයි දැන් අපි ගත්තාම අමරදේව එහෙම නැත්නම් මහගම ශේකර විද්‍රත්නායක ඒ වගේ ප්‍රේම කීති ඒ වගේ මම හිතනවා මට බොහෝ ලොකු අත්දැකීමක් මේක සංගීතය ටියුලින් ජයරත්න කියන්නේ ගුවන්විදුලි සංස්ථාවේ ඉතාම ශ්‍රේෂ්ඨ මිනිස්සේ ටියුලින් අයියා හරිම හොඳයි ඔය සල්ලි දකා වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඌ හදා දුන්න මේ රසවත් ගීතයට මම සෑමදාම ඔබට ණයකට ඉතාලි වසන්ත අතීතයත් වර්තමානයත් අතර තියෙන වෙනස අන්නේ එකයි මොකද අතීතයේදී මේ හැමෝම එකතු වෙලා හොඳ නිර්මාණයක් බිහි කරන්න උත්සාහ කරේ වර්තමානයේදී මේ අන්‍යෝන්‍ය බැඳියාව නොමැතිකම නිසාම නිර්මාණයන්හි තියෙන ගුණත්වය අඩු වෙලාද කියලා අපිට හිතෙනවා තව දැන් ප්‍රබා එක දෙයක් එකතු කර යුතුයි විශේෂයෙන්ම දැන් අපි මේ ගීත අහනකොට සහ දැන් මෙතන මහත්තයා ඉතිහාසය මතක් කරනකොට ගීතයකට හිමිකාරීත්වය තියෙන කාටද මේ පද රචකයා සංගීතඥ ගායකයා මේ මේ අතීතයේ හරි සුන්දරයි මතකයි එනිසා මේ මං කැමති ගීතයක් තියෙනවා මුචි ඉරලිමත් මේක ඔව් පොඩ්ඩක් කියමු අපි ඔව් වසන්ත මේ මට හරි පුදුම හිතුණා මේ මොකද ඔබ මේ මේකට ආරාධනා කරන වෙලාව ඔහු මට කියනවා ප්‍රභා ඔබගේ තියෙනවා චන්න සමගින් අසුවරා කියලා ගීතයක් කියලා මම හිතන්නේ ලංකාවේ මේ 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 වසන්ත වෙන්නේදී මම හිතේ ගීතය අහලා මගෙන් නැවත ਵਿਚාරන්න ඇත්තේ මේක ඊවන් සුවාරිස් කියන මහත්මයෙක් වනදිරියට දීලා රොම්ලස් පෙර තමයි මට කිව්වේ දැරද අවුරුදු 20ක් විතර ඇති භක්ති ගීතයක් මම මේකට සංගීතය යොදලා ගායනා කළා මෙයා මේක ඉන්ටර්නෙට් එකෙන් අහලා කියනවා අයියේ ඒ ගීතේ නම් මං වෙනුවෙන් ඔබ වෙනුවෙන්මයි මම කාලය ගන්නේ නැහැ මේ අපි ඒක ගමු පොඩි කොටසක් කියලා අපි කොටසක් ගමු